අපි මේ සාකච්ඡාවක් හැදවන්න මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ අපේ රටේ දේශපාලනයේ විශේෂ සිදුවීම් ගණනාවක් සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම මෛත්‍රී පාලනයේ දිනසීය හමාර කරමින් තිබෙනවා. මේ සියලු තත්ත්වයන් ඉදිරියේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය මේ තත්ත්වය වටහා ගන්න කොහොමද සහ මේ තත්ත්වය ඇතුලේ ජනතාවගේ කාර්යභාරය ලෙස අප අඳුරගන්නේ කුමක්ද කියන කාරණේ අපි හිතනවා අපි ඉදිරිපත් කරගත යුතුයි සාකච්ඡා කළ යුතුයි කියලා. ඒ අරමුණින් තමයි මේ සාකච්ඡාව කැඳවුවේ. ඊට සහභාගී වීමට පැමිණි ඔබ සියලු දෙනාට ස්තුතියි. මුලින්ම පහුගිය ජනාධිපතිවරණය රටේ දේශපාලනයේ කවුරුත් කියනවා තීරණාත්මක හැරවුමක් වුණයි කියලා. රාජපක්ෂ පාලනයේ තිබුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්නෝමතික ඒකාධිපතිත්වයට එරෙහිව තමයි රාජපක්ෂ පාලනය ඇතුළේ තිබුණු ආර්ථික පීඩනයට එරෙහිව තමයි රාජපක්ෂ වෙනුවට වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවය මේ රටේ සමාජය ඇතුළේ දැනලා තිබුණේ. ඒ නිසා ඒ අර්බුදය කොතෙක් තීව්‍රද කියනවා නම් ඒ වෙනත් කෙනා කියන කාරණය නැත්තම් මේ රාජපක්ෂ පාලනේ පෙරලා දැමීම කියන කාරණය සමාජය තුල බලපතර වෙනස්කම් ගණනාවක ප්‍රතිඵලයක් ලෙස සිද්ධ විය යුතුයි කියන තැනට ක්‍රමානුකූලව සමාජය ගමන් කරමින් තිබුණා. ඒ නිසා රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න ඕන කරලා තිබුණු බරපතල සමාජමය අවශ්‍යතාවයක් පෞගිය වකවානුව වෙද්දී අපේ රටේ මතුවලා තිබුණා. මේ සමාජමය අවශ්‍යතාවේ සරල නැහැ. ඒක ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ජනතාවගේ ඌමනාවන් විශාල ප්‍රමාණයක් ගැබ් වෙලා තිබුණා. තමන් ආර්ථික ජීවිතයේදී සමාජ ජීවිතයේදී මුහුණ දෙමින් තිබුණු පීඩාවන් වලට එරෙහිව විශාල ප්‍රමාණයක අවශ්‍යතා සහ බලාපොරොත්තු ගැබ් වෙලා තිබුණා. ඒ නිසා මෙවැනි පළල් සමාජමය අවශ්‍යතාවයක් විසින් තමයි රාජපක්ෂ පාලනය පළවා හැරීමේ ශක්තිය නිර්මාණය කළ දුන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකට කඩන් වැටුණු මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි එක්සත් ජාතික පක්ෂයයි මේ මේ බල පොරයට සම්බන්ධ වෙච්ච සියලු දෙනා මේ පළල් සමාජමය අවශ්‍යතාවය කොල්ල කනවා තමන්ගේ පටු බල ව්‍යාපෘති වලට කියන කාරණේ තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය අපි මුලින්දලම කිව්වේ. එහෙම නැත්තම් ජනතාව බලාපොරොත්තු වෙච්ච රාජපක්ෂ පාලනය තුලේ පීඩාවටපත් වෙමින් හිටපු ජනතාව බලාපොරොත්තු වෙච්ච පළල් සමාජ වෙනස වෙන්නේ නැහැ, වෙන්නේ ඒ සමාජ වෙනස වෙනුවෙන් ඇවිස්සීලා තිබුණු ජනතාවගේ අභිලාෂයන් උවමනාව කොල්ල කාලා දඩමීම කරගෙන තවත් එවැනිම පාලනයකට මග පෑදෙන එක තමයි කියලා අපි කිව්වා. ඒ නිසා අපි කිව්වා මූණු මාරු වෙනවා විතරයි. දැන් දිනසීයේ අර නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. දිනසීයේ තොවිලේ නටපු දෙයක් නැහැ. දැන් දිනසීයේ ඉවරයි. මොකද මේ සීයෙන් අර සමාජයට රවට්ටලා තිබුණා, ඒත්තු ගන්නලා තිබුණා රාජපක්ෂගේ කාලෙදී වෙච්ච ඔක්කොම නස්පැති අවසන් කරනවා කියලා. දැන් එහෙම වෙලා නැහැ. වෙලා තියෙන්නේ රාජපක්ෂ පාලනය පවත්වගෙන ගිය සියලුම ආකාරයේ වංචනිකයෝ එක්ක, හොරු එක්ක, තක්කඩින් එක්ක, ජාතිවාදීන් එක්ක මේ ආණ්ඩුවත් විවිධ ආකාරයේ සම්මුතිවලට එළඹීම පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ දෙකේ වෙනසක් නැහැ. වෙනසක් අඳුනගන්නත් බෑ. ඒ නිසා දැන් මේ රටේ දේශපාලනය ඇතුළේ මේ විශාල කැළඹිලි 19 වෙනි සංශෝධන, 20 වෙනි සංශෝධන, පාර්ලිමේන්තු මහමැතිවරණයේ තැබීම පිළිබඳ උද්ඝෝෂණ මේ සියල්ල එකතු වෙලා තින්නේ කොතනටද? දැන් මේ එකිනෙකා අතරවන බලපොරේට. ඒ නිසා අපි බොහොම අවධාරණයෙන් මේ රටේ ජනතාවට කියනවා මේ සෙල්ලම යන්නේ මේ තුන් හතර ගොල්ලන්ගේ තම තමන්ගේ බලව්‍යාපෘති ශක්තිමත් කර ගැනීමට. මේක ඇතුළේ ජනතාවට හම්බ වෙන කිසි දෙයක් නැහැ. ජනතාවට දැස් නිලංකාර වෙන දේශපාලන බලපොරයක් පෙන්නලා
සංශෝධන තව බොහෝ පොරොන්දු දාලා අවසානදී සිද්ධ වෙන්නේ මේ කොයි හරි පැත්තකට නැත්තම් මේ මේ තත්ත්වය ඇතුලේ මේ බලපොරේ ඉදලා ඉන්න කුමන හෝ කණ්ඩායමක් තමන්ගේ බලය අවසානදී තහවුරු කරගන්න එක වෙන්නේ ඒකෙන් රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ ඒකාධිපති තත්ත්වය එක දශමකින්වත් වෙනස් වෙන්නේ නැහැ රාජපක්ෂ කාලේ තිබුණු ජාතිවාදී විසින් සමාජයේ සියලු කොටස් පීඩාවට කැඳවපු තත්ත්වය එක දශමකින්වත් වෙනස් වෙන්නේ නැහැ රාජපක්ෂගේ ආශ්චර්ය මවලා ඇතුලෙන් කුණු වෙලා තිබුණු රටේ ආර්ථිකය ඒ ඒකේ බරපතල පීඩා සියලු දෙනාට අත්පත් වෙමින් තිබුණු තත්ත්වය එක දශමකින්වත් වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා දැන් මම හිතන්නේ බොහෝ දෙනාට වටහා ගන්න කල් ඇති දින 100ක් තවත් එක දේශපාලන සෙප්පඩ විජ්ජාවක් විතරයි කියලා ඒකෙන් රාජපක්ෂගේ සමාජයට ඉටු කරපු කිසිදු නැස්පැත්තියක් වෙනස්ුනේ නැහැ කියලා දැන් එතකොට මේ රටේ බොහෝ දෙනා බොහොම සිල්ලරට කල්පනා කරා අපේ රටේ සමාජයේ මුහුණ දීලා තියෙන මේ දැවැන්ත සමාජ දේශපාලන අර්බුද වෙනස් කරන්න පුළුවන් කියලා ඒකට පොදු අපේක්ෂකයෙක් හොයාගත්තම වෙනස් කරන්න පුළුවන් කියලා කල්පනා කරා ඒකට මේ ඉතිහාසයක් පුරා විවිධාකාරයෙන් මේ රටේ දේශපාලන බලය හසුරලා තියෙන සියලුම තක්කඩින් එකට එකතු කරගත්තම පුළුවන් කියලා කල්පනා කරා ඒ නිසා මේ රටේ ප්‍රගතිශීලී කියා ගන්න බොහෝ උදවියත් වමේ විවිධ කණ්ඩායමුත් මේකට අත ගහලා මල් වට්ටියට අත ගහනවා වගේ අත ගහලා මේකට ආශිර්වාද කරලා පුද පඳුරු දීලා කල්පනා කරා තමන්ගේ සමාජ වගකීම එතකොට ඉටු වෙනවා කියලා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය ඇතුලේ ලංකාවේ සමාජයේ මුහුණ දෙමින් තිබෙන බරපතල ඛේදවාචකයන්ට උත්තර තියෙනවා කියලා කල්පනා කරා. එහෙම සිල්ලරට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙම විසඳන්න ඕන කරන දැක්මක් මුල ඉඳලම තිබුණේ නැහැ. එහෙම විසඳන්න ඕන කරන වැඩපිළිවෙලක මූලිකම දේවල්වත් තිබුණේ නැහැ. වැඩපිළිවෙලක් ගැන හිතලවත් තිබුණේ නැහැ. තිබුණේ ඒ සමාජ බලාපොරොත්තු කොල්ල කාලා ඒ බලාපොරොත්තු දඩමීම කරගෙන තමන්ගේ දේශපාලන බලව්‍යාපෘති ගොඩ දමා ගැනීමේ ඌමනාව. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම මේ රටේ රාජපක්ෂගේ දුර්දාන්ත පාලනයට එරෙහිව නැගෙමින් තිබුණු ජනතාවගේ හැබෑ ඌමනාවන් අභිලාෂයන් සැබෑ ජනතා විරෝධය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයත් එයට සහයෝග දුන්නු හෙළවුරුමේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකුත් සියලු දෙනාමත් කොල්ල කෑවා. එලෙස කොල්ල කාලා දැන් ජනතාව රවට්ටලා තින්නේ කියලා මේ දිනසීය අවසානයේදී ඔප්පු වෙලා ඉවරයි. එනිසා අපි කියනවා තවදුරටත් කුමන ආකාරයකින් හරි මේ බලපොරයට බලුපොරයට වැටිලා ජනතාවට ලැබෙන දෙයක් නැහැ. එනිසා මේ අර්බුදය ගැඹුරු සමාජ අර්බුදයක්. මේකට සරල උත්තර නැහැ. මතුපිට උත්තර නැහැ. මේ මුළුමනින්ම බරපතල වෙනසකට ලක් කිරීමෙන් හැර ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා මහ පොළවේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් දිනාගත යුතු දේවල් වෙනුවෙන් මිනිස්සු අනිවාර්යයෙන්ම සටන් කළ යුතු වෙනවා. ඒ සටන් වැදීමේ මාවත හැර වෙන විකල්පයක් නැහැ. ඒ නිසා අපි කියනවා දැන් මේවා හොඳ පාඩම්. තමන්ගේ ඡන්ද ගාන වැඩි කරගන්න පාර්ලිමේන්තු ආසන ගාන වැඩි කරගන්න මොනවා හරි සමාජයේ ජනප්‍රිය රැලි වලට කරගහන රැලි වලට ආවඩන ඒ වමේ කියන දේශපාලනේ දැන් ඉවරයි. ඒ වගේම කතිකාවට එන ප්‍රජාතන්ත්‍රවාදයේ හරි වෙන මොනවා හරි සිල්ලර කාරණාවලට ලිපි ලියලා න්‍යාය හදලා ඒවා මේ රටේ ප්‍රශ්න විසඳෙන මහානර්ග පිළිතුරු කියලා ඒවට ආශිර්වාද කරලා තමන්ගේ බඩවඩා ගන්න ප්‍රගතිශීලී කියන බොහෝ දෙනාගේ අපි හිතනවා ඒ භූමිකාව ඉවරයි කියලා. ඒ නිසා මේ 100න් පස්සේ දින 100න් පස්සේ නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ රටේ ජනතාව ඒ 100ට ආවඩපු ඒ 100 ඇතුලේ ආශ්චර්ය පෙන්නපු ඒ 100 ඇතුලේ ප්‍රශ්න විසඳනවායි කියලා වැරදි උපදෙස් දුන්නු කේවට්ටයන්වත් ප්‍රතික්ෂේප කරන්න මම හිතනවා සූදානම් කියලා. ඒ නිසා දැන් මේකට සම්මාදා නොවි පැත්තකින් ඉන්නද්දි මේ මල්වට්ටියට අත නොගහ ඉන්නද්දි අපිට කිව්වේ අපි රාජපක්ෂව නැවත කැඳවන්න හදනවා කියලා.
මොද අපි කිව්වේ මේ දෙකේ වෙනසක් නැහැ කියලා. දැන් හරිනේ වෙනසක් නැහැ. එතකොට සියලු දෙනා මේකට අත ගහලා පින් අනුමෝදන් කරගත්ත සමාජය වෙනස් කරන වැඩේට තමනුත් දායක වුණයි කියලා. දැන් හැබැයි ප්‍රශ්නේ ආපහු මුල තියෙන්නේ. ආපහු ප්‍රශ්න තියෙන්නේ මුල. ආපහු උත්තර නැහැ. ආපහු රටේ ජනතාව රැවටිලා ඉවරයි. ඒ නිසා දැන් මුලට ඇවිල්ලා තියෙනවා ප්‍රශ්නේ. මුලට ඇවිල්ලා විතරක් නෙමෙයි ආපස්සට ගමන් කරන්න රාජපක්ෂ ඇතුළු ජාතිවාදී කණ්ඩායම් වෙනත් ආකාරයකින් රටේ ජාතිවාදී අවුස්සමින් බලක්‍රියා මාර්ගයකට අවතීන වෙමින් ඉන්නවා. ඒ නිසා දැන් මේ බලපොරේ පැති ගොඩක් තියෙනවා. ජාතිවාදී අවුස්සගෙන ඉන රාජපක්ෂගේ කණ්ඩායම් ඊළඟට UMP එක තමන්ගේ ආණ්ඩුව පිළිබඳ සීන දකිමින් බලපොරේට අවතීන වෙලා තියෙන හැටි UMP ආණ්ඩුවද ශ්‍රී ලංකා ආණ්ඩුවද කියලා එකතු වෙලා දඟල් නේවා. ඉතින් ඒකේ තව අනුකොටස් බවට පත් වෙන තව බොහෝ දෙනා පෙරම් පුරාගෙන සීන මවාගෙන ඉන්නවා. අඩුතරමේ ළඟින් ගියත් ඇති කියලා ඇමති කමක් හරි භාගයක් හරි ලැබුණත් ඇති කියලා මේකට අත ගහන්න තව ගොඩ දෙනෙක් බලන් ඉන්නවා. එතකොට මේ රටේ දැන් තියෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න සාකච්ඡාවට ගන්න දේශපාලනයක් නෙමෙයි. ඒව අමතක කරලා ඒව වහලා තමන්ගේ බලය පිළිබඳ දේශපාලන අරගලය මේව ඇතුලේ ඉදිරියට අරන් තියෙනවා. ඒ නිසා අපි අවසාන වශයෙන් කියනවා මේ தත්ත්වය හිලදරව් කරන්න අපිට කාර්යභාරයක් තියෙනවා. අපි ඒ සඳහා සූදානම්. අපි ජනතාවට කියනවා දැන් අවස්ථාව තියෙනවා වෙච්ච දේවල් නැවත සීබුද්ධියෙන් කල්පනා කරලා බලන්න. එනිසා දින 100ක් ඉවරයි. වෙච්ච පොරොන්දුත් ඉවරයි. යහපාලනෙත් ඉවරයි. දැන් නග්න බල අරගලයක් පමණයි එකිනෙක අතර ඉතුරු වී තිබෙන්නේ. ඒ බල අරගලයේ දිහා බලාගෙන දැස් නිලංකාර කරගන්නවද නැත්නම් තමන්ගේ ඇත්ත ප්‍රශ්නවලට සටන් වදින්න ඉස්සරහට එනවද? ඒක තමයි අපිට ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් ඔය ප්‍රශ්නේ හයි කියලා හිතුවා. මොකද මේ දවස්වල ඒකනේ බයිට් එක නේද? මෙහෙම තියෙන්නේ. අපි ඇත්තටම ජයිපේ අර්බුදේ කියන්නේ අපට ලොකු දේශපාලන සාකච්ඡාවක්. සිල්ලර් උත්තරයක් වචන කීපකින් උත්තරයක් දීලා බේරෙන්න අමාරුයි. වගකීමකින් ඒක ඊට අදාළ සියලුම පැති සාකච්ඡා කරන්න ඕන කියලා හිතනවා. ඉතින් අපි ඒකට සාධාරණයක් ගන්න තමයි අපි අපේ දේශපාලන කටයුතු ආරම්භ කරද්දිම 2078 2012 ජයිපේ දේශපාලනයේ දේශ ස්වවිවේචනාත්මක ආපසු හැරී බැලීමක් කියලා අපට කර හැකි මේ ප්‍රමාණාත්මක දායක වීමක් කරේ. මේ කතාවේ පොතේ තියෙනවා පළවෙනි එක. දෙවෙනි එක ඇත්තටම මේ එතරින් පස්සේ මේ අවුරුදු තුනේ අපි සාකච්ඡා කරපු ප්‍රශ්න තමයි විවිධාකාරයෙන් මතුවෙමින් තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ දැනුත් අපට කියන්න තියෙන්නේ මේක සරල ප්‍රශ්නයක් නෙමෙයි. අපි නියෝජනය කරන අදහස් සහ ඔහු නියෝජනය කරන අදහස් අතර නිශ්චිත බරපතල වෙනසක් තියෙනවා. ඒ වෙනසට අමතරව ඔහුත් අපි සාකච්ඡා කරන ප්‍රධාන කාරණයක් තිබෙනවා වෙනස්කම් වලට මතවාදී අරගලයට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ බලපාන විදිය සම්බන්ධයෙන්. ඉතින් වෙනස්කම් වලට මතවාදී අරගලයට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අපටත් එක විදිහට බලපෑවේ ඔහුටත් එක විදිහට බලපෑවේ. එතෙන්දී අපි සමානයි. අදහස් අතින් අපි ගොඩක් වෙනස්. මොකද අපි හිතනවා මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය ජයිපේ තුල දකුණ අතර ප්‍රශ්නයක්. ඒතර වාමාංශික කතිකාවක් නැහැ. ඉතින් ඒ නිසා ඒ සාකච්ඡාව මීට වඩා පුළුල්ව ගත යුතුයි. ඒ ඇරෙන්න ඒට පරිබාහිරව අපි ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙන එකේ තේරුමක් නැහැ කියලා අපි හිතනවා. ඇයි අපි සහයෝගය දෙන්න ඕනේ? ඇයි අපි එකට සහයෝගය දෙන්න ඕනේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි පළක් එමුක පළවෙනි එක පහුගිය අවුරුදු 30ෙම මේ රටේ ජනතාවගේ විශාල උද්ඝෝෂණයක් තිබුණා, විරෝධයක් තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න.
එතකොට දැන් එතනින්නේ මේ වැඩේ පටන් ගත්තේ පොදු අපේක්ෂකයා කතාව ආවේ එතනින්නේ එතකොට වැඩේ පටන් ගනිද්දිම ඒ ඒ පොදු සමාජ අරමුණට පිටුපෑවා ඒ පිටුපාලා තමයි 19ට මේක පල්ලම් බස්සගෙන තියෙන්නේ එතකොට 19 එනකොටත් කිව්වා හරි අහෝසි කරන්නේ නැති එක අපි හරි ඒක කිව්වයි කියලා පිළිගමු 19ට එනකොට ආපහු කිව්වා අහෝසි කරන්නේ නැහැ බලතල කපනවා මොනවද කපලා තියෙන්නේ දැන් මේ මේ ප්‍රශ්නේදී දැන් බලතල කපන එකට විරුද්ධවම කතා කරපු හෙළවුරුමේ පවා කියපු මූලිකම කාරණා ටිකක් තිබුණානේ නීතියේ මුක්තිය අතහරින එක අමාත්‍යාංශ හිතූ හිතූ පරිදි අමාත්‍යාංශ පවර ගන්න එක අතහරින එක අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරන එකේ අයිති අතහරින එක ඒ જાතියේ බලතල අඩු කරනවටත් විරුද්ධව හිටපු මේ සංයුතිය අය කියපු මූලික කාරණා තිබුණානේ ඉතින් කෝ ඒවවත් නැහනේ ඒ ඔක්කොම නැතුව අන්තිමෙන් අපිට කියනවා කොමිෂන් තියනවලු අර අවුරුද්දෙන් විසිරවන්න බැරි වෙච්ච එක අවුරුදු 4-5ක් පස්සට දාලා තියනවා දුර කාල දෙකට බස්සලා තියනවා ඉතින් ඇතිද ඇතිද මේ අඩු කරලා තියෙන මේ ප්‍රමාණය නෑ මොකටවත් අඩු කරලා නෑ 18ෙන් මහින්ද වැඩි කරගත්ත ටික ආපහු 18ට ඉස්සලා තැනට ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතන්නේ මේ අපිට මේ ආපහු සමාජය රවට්ටන්න ඕනේ මොකක්ද මේ කියන්නේ? මේක ඇතුලේ මේ සමාජය බලාපොරොත්තු වෙච්ච මිනිස්සු බලාපොරොත්තු වෙච්ච ඔවුන් පොරොන්දු වෙච්ච කාරණා තියෙනවද නැහැ රවටිල්ල. ඒ නිසා අපිට සහයෝගය දෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි අපි දැන් මේකේ හිතනවානේ මේකේ මොනවා හරි සොච්චමක් හරි තියෙනවා කියලා. අර කසලගොඩේ තියෙන ලොසින්ජරේ වගේ මේකේ මොනවා හරි තියෙනවා කියලා හිතන අයට එලෙස හිතා ගන්න තියෙන අයිති අපි මේ එකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ අපි මොකද අපේ දේශපාලන ස්ථාවරය හරි නිශ්චිතයි. පෞගේ කාලේ පාර්ලිමේන්තුවේදී අපි ඒවට හරියට අපේ ස්ථාවරය දැක්කුවා. ඒ නිසා මේකට අපිට විරුද්ධ වෙන්න හේතුවකුත් නැහැ. මොකද නැතිම වුණාට තියෙන දශමයට හරි විරුද්ධ වෙන්න අපිට හේතුවක් නැහැ. අපි කියන්නේ ප්‍රමාණවත් නැහැ. ප්‍රමාණවත් නැති නිසා අපි පක්ෂව ඡන්ද දෙන්නේ නැහැ. ප්‍රමාණවත් නැති කියන එකෙන් තියෙන සොච්චම අපි පිළිගන්නවා කියන අදහස පැහැදිලිනේ. ඒ නිසා අපි විරුද්ධ වෙන්නේ නැහැ. අපරාධය අර අල්ලස් කොමිසම ඉස්සරහා මේ තේ කඩ දාගෙන හිටපු වඩේ විකුණු මිනිසුන්ගේ රස්සාව නැති වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන අපිට හරි කනගාටුයි. මොකද පෞගේ කාලේ ගොඩක් ගියානේ ෆයිල් උස්සගෙන. ඒ නිසා එතන නිකන් සැනකෙළිය වගේ තිබුණා. මිනිස්සු කීප දෙනෙක් ඒ සැනකෙළියට ආපු අයට වඩේ විකුණලා තේ විකුණලා කන්නාසි විකුණලා ජීවිකාව සලසා ගත්තා. එහෙම රැකියා අවස්ථා කීපයක් නැතිවීම ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. මොකද සැනකෙළිය ඉවරයිනේ. දැන් මේකේ දැන් උදාහරණයක්මකෝ මේකේ හොරු සම්බන්ධ තියරිය මොකද්ද අපිට හරි පැහැදිලි එකක් මේ සිස්ටම් එකම හොරකම නීතිගත කරලානේ තියෙන්නේ ඒ නිසා මේක ඇතුලේ හොරු අල්ලන්න බෑ කවුරු හරි මේ සිස්ටම් එක ඇතුලේ හොරු අල්ලන්න පුළුවන් කියනවා නම් අපි කියනවා කැට තියලා කියනවා බෑ එක හොරෙක් අල්ලලා පෙන්නන්න බෑ අල්ලන්න ඒ නිසා නිකම් මේ හොරු අල්ලන්න පුළුවන් හොරකම නවත්තන්න පුළුවන් කියලා රවට්ටන්න එපා මිනිස්සුම එහෙම නැහැ මේ සිස්ටම් එක පවතින්නේම මේ සමාජයේ පදනම් මුල්ගල් හොරකම සූරකෑම. ඒ නිසා බෑ පළවෙනි එක. දෙවෙනි එක හොරු අල්ලන කොහොමද අල්ලන්නේ? බල පොරේට ඕන විදිහට හොරු අල්ලන. හරි. එතකොට දැන් තමන්ට තමන් එක්ක බල ව්‍යාපෘතියට එකඟ වෙච්ච හොරුන්ට නිදැල්ල හැසිරෙන්න පුළුවන්. තමන්ගේ බල ව්‍යාපෘතියට එරෙහිව වෙන බල ව්‍යාපෘති වලට සම්බන්ධ වෙච්ච හොරුන්ට හිර යන්න පුළුවන්. ඒකත් දෙපැත්තටම වෙනවා මොකද දැන් කේන්ද්‍ර දෙකකින් බලය හැසිර වෙනවනේ ඒ නිසා ඒ කේන්ද්‍ර දෙකටම තීරණාත්මක හොරුන්ට ඒ කේන්ද්‍ර දෙකේම බලයට බලපාන තීරණාත්මක හොරුන්ට වැඩේ දෙන්න දෙපැත්තෙන් දත කරනවා ඉතින් ඒ නිසා මේක ඇතුලේ තමන්ගේ බලපොරේට ඕන කරන කාට හරි ෂොට් එක දෙන්න මේවා පාවිච්චි කරනවා මිසක මොකක්වත් වෙන්නේ නැහැ මෙහෙමයි දැන්
මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සාකච්ඡාව ආවේ සමානුපාතික ඡන්ද ක්‍රමය නැත්නම් ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීම පිළිබඳ සාකච්ඡාව ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාය කියන පදනම උඩ. දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන පදනම නැහැ. හැබැයි ඡන්ද ක්‍රමය එනවා. මොකද්ද ඡන්ද ක්‍රමය? සමානුපාතික නියෝජනය අහෝසි කරලා කේවල ක්‍රමයට එනවා තනිපක්ෂයකට ලෙහෙසියෙන් බහුතරයක් අත්පත් කරගත හැකි ආකාරයට. දැන් එතකොට සමානුපාතික නියෝජනය නැහැ කේවල ක්‍රමයනවා තනිපක්ෂයකට වැඩි බලයක්. අනිත් පැත්තෙන් ඒකාධිපති බලසල සහිත විධායක ජනාධිපති ධුරය පවතිනවා. මේ දෙකම එකට පැවතීම ඊටාම බරපතල ඒකාධිපති කියන්නේ ව්‍යවස්ථානුකූල ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වීම නිත්‍යානුකූල ලෙස නිර්මාණය වීමට බලපානවා. කොහොමත් එවැනි තත්ත්වයන් නිත්‍යානුකූල නොවන ආකාරයට ධනපති ක්‍රමය ඇතුලේ තියෙනවා. ව්‍යවස්ථානුකූල සහ නිත්‍යානුකූල ආකාරයටම ඒක සිද්ධ වෙන්න බලපානවා. ඒකට අපි විරුද්ධයි. හරි නිශ්චිතවම විරුද්ධයි. ඉතින් ඒ නිසා මේ සමානුපාතික නියෝජන ක්‍රමයේ තියෙන අප්සර් මේ ධනපති ක්‍රමයේ තියෙන අප්සර්නේ. සල්ලි තියෙන කාට ඒවා පාවිච්චි කරන්න වැඩියෙන් පාවිච්චි ඕක නීතියෙත් ඕමනේ. සමානුපාතික නියෝජන ක්‍රමයේදී සල්ලි තියෙන එක වැඩියෙන් පෝස්ටර් ගහනවා. නීතිය ඉස්සරහ සල්ලි තියෙන එක වැඩියෙන් නීතිඥයෝ ගෙනල්ලා උසාවි ශාලාව පුරවනවා. අධ්‍යාපනයේදීත් කොහොමනේ? ඉතින් ධනපති ක්‍රමයේ ඇතුලේ මේ ඒ නිසා මේ අප්සෙට් එක සල්ලි වැඩිපුර තියෙන එක පෝස්ටර් ගහන ටීවී එකේ ඇඩ් දාන අර ඒක කේවල ක්‍රමයේ ඇතුලේ ඒක අහෝසි කරලා තියෙන්නේ. සමානුපාතික නියෝජන ක්‍රමයේ ඇතුලේ තියෙන ප්‍රශ්න ටික නිසා කියනවනේ ඒක අයින් කරන්නේ. ඒ ටික කේවල ක්‍රමයේ ඇතුලේ අයින් කරලා තියෙන්නේ නැහැ. ඒවා ඒ විදිහටම තියෙනවා. ඒවා සල්ලි තියෙන එකට දේශපාලන බලය තියෙන එකට මර කණ්ඩායම් ඉන්න එකට ඒවා ඒ විදිහටම කේවල ක්‍රමයේ ඇතුලේ ගන්න පුළුවන්. මොකද්ද මේ? QA ජනතාවගේ බලය ශක්තිමත් කරනවා කියලා. කරන්නේ රාජ්‍යයේ බලය තවදුරටත් ශක්තිමත් කරගන්න එක. අපි විරුද්ධයි. දෙපැත්තෙම උද්ඝෝෂණ කරනවානේ. හොරු අල්ලන්න කියලා උද්ඝෝෂණ කරනවා, හොරු අල්ලන්න එපා කියලා උද්ඝෝෂණ කරනවා. මං අර කිව්වේ අල්ලස් කොමිෂම ගැන. ඒ වගේ ඉතින් ඔය උද්ඝෝෂණ වලින් මේ කීප දෙනෙක්ට රස්සා ලැබෙනවානේ. ඔය යෝජාති උද්ඝෝෂණ වලින්. ඒ නිසා ඉතින් ඒ රස්සාවල් ලැබෙන එකට මොකද මේ රස්සාවල් ලැබෙන එකට අපි කැමති. කාට හරි රස්සාවල් ලැබෙන එකට. ඒ නිසා ඔය උද්ඝෝෂණ දෙපැත්තටම රස්සාවල් ලැබිලා තියෙනවා. හොරු අල්ලන්න කියලා උද්ඝෝෂණ කරන කට්ටියට රස්සාවල් ලැබිලා තියෙනවා. හොරු අල්ලන්න එපයි කියලා උද්ඝෝෂණ කරන කට්ටියට රස්සාවල් ලැබිලා තියෙනවා. මොකද මේ රටේ ගොඩක් මිනිසුන්ට රස්සා නැහැ. ආර්ථික ඉත ප්‍රශ්නයක් තියෙනවා. ඉපයිම් නැහැ. ඒ නිසා ඕවා තමයි මේක ඇතුළත් කරන්න වෙන්නේ. ඉස්සරහදී ওই જાතිය තව රස්සා ගොඩක් හම්බ වෙයි. එහෙම හරි මේ මිනිස්සු ජීවත් වෙන්න එපා. ඒකට ඉතින් අපිට අපි විරුද්ධ නැහැ. ඔය ඉතින් ඔය දැන් භාණ්ඩාගාර බැඳුම් කරවලදී රනිල්ගේ යාළුවෝ තුන්දෙනෙක් රස්සා හම්බුණානේ. මේ උද්ඝෝෂණ වලදී ඒ වගේ තව ගොඩක් අය රස්සා හම්බෙනවා. ඉතින් ඒ රස්සා ලැබෙන එකට අපි විරුද්ධ නැහැ ඇත්තටම. මොකද්ද නෑ දැන් මේ මේවා ඔක්කොම සෙල්ලන්නේ. මං කිව්වේ එක හොරෙක් අල්ලන්නේ. හරි පුළුවන් නම් අල්ලලා පෙන්නන්න. අල්ලන්න බෑ මේ සිස්ටම් එක ඇතුලේ. මේ තියෙන්නේ මොකද්ද? හොරු ඇල්ලීම තමන්ගේ බලාරගලී කොටසක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කැමති වෙන හොරු බඳව ගන්නවා තමන්ගේ පැත්තට, විරුද්ධ වෙන හොරු හෝ අනිත් පැත්තට යයි කියලා සැක හිතෙන හොරුන්ව කකුල් මාට්ටු දාන්න පාවිච්චි කරනවා. හරිද? මේ කකුල් මාට්ටු දානවා අනිත් පැත්තට යයි කියලා බය හිතෙන හොරුන්ට. හරිද? ඕක තමයි ඇත්ත. ඉතින් ඕක ඇතුලේ මේ යහපාලනේ හරි නීතිය හරි ප්‍රජාතන්ත්‍රය පිස්සුනේ. එහෙම නැහැ. ඒ උද්ඝෝෂණ කරන්නේ කවුද? පාක්ෂිකයෝද? බොක්කෙම්ම මේ මිනිස්සු මේ රටේ දේශපාලනට අවශ්‍යයි කියලා හිතන මිනිස්සුද? නැහැ. රස්සාවල්. ඒව රස්සාවල්. එක එක්කෙනාගේ මේ පැත්තට උද්ඝෝෂණ කරන එක, මේ පැත්තට උද්ඝෝෂණ කරන එක, අනේ එයාව බේරගන්න කියලා උද්ඝෝෂණ කරන එක, එයාව අල්ලන්න කියලා උද්ඝෝෂණ කරන එක, ඒවා එක එක්කෙනාගේ රස්සාවල්. මං කිව්වේ ඒකයි. මේ කාට හරි රස්සා ටිකක් හම්බ වෙනවා මේ වැඩවලින්. කමක් නැහැ. ඒවල දේශපාලනේ තියනවා කියලා පිස්සුද? ඒවල දේශපාලනේ නැහැ. මොනම කතාවක් ගන්න ඒවල. ආ චූන් එකක්.
ඔව් ඉතින් ඇත්තටම අනිත් එක තමයි ඔවා චිත්‍රපටිනේ නේද අර ඒ දැන් හිරේ ඉඳලා එන හැම එකම වීරයෝ වෙනවානේ හරි ඒවා චිත්‍රපටි ලස්සනයි හරි හොඳට පිටපත ලියලා තියෙනවා ගරු රඟපෑ අපි බලන් හිටනවා ඉතින් ඔක තමයි රටේ දේශපාලනේ ඉතින් මම හිතන්නේ මේ ඊළඟට අපි තව නිශ්චිත කාර්යයක් සම්බන්ධයෙන් අපි අදහස ඉදිරිපත් කරන්න ඕනේ මේ ඔය බඳුම් කර ඒ කියන්නේ තව තුන් දෙනෙක්ට රස්සා ලැබීම සම්බන්ධයෙන් ඒ තුන් දෙනා රලෙළු වික්‍රමසිංහ මහත්තයාගේ යාළුවෝ ඉතින් ඒගොල්ලෝ ගැන මම හිතනවා පුබු සහෝදරයා කරුණ සහිතව ඉදිරිපත් කරනවා නම් හොඳයි කියලා පහුගිය පෙබරවාරි 29 වෙනිදා භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පරීක්ෂණයේ වාර්තාව දැන් නිකුත් වෙලා තියෙනවා පසුගිය සතියන්තේ. ඉතින් මේ වාර්තාව මම හිතන්නේ අපේ රටේ මේ මහජන මුදල් වංචාව සම්බන්ධයෙන් සහ ඒවට අදාළව විමර්ශන කිරීම සම්බන්ධයෙන් තියෙන ඇත්ත තත්ත්වය ගැන හොඳ චිත්‍රයක්. එන කලින් තිබුණේ මහින්ද රාජපක්ෂ පාලනය ඇතුලේ වංචා සිද්ධ වෙනවා වංචනිකයෝ දූෂිතයෝ ආරක්ෂා කරනවා කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා තැන් තැන්වල ගිහිල්ලා පන්සල්වලයි එහෙම ඉඳලා කියන්න පටන් ගන්න තියෙනවා. මගේ ළඟ හොරු හිටියා. ඒගොල්ලන්ට දඬුවම් දුන්නේ නැති නිසා තමයි මට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් හිටපු ජනාධිපතිවරයාට ඒ තරම් වගකීම් විරහිත ලෙස ඒක කියලා බේරිලා යන්න දෙන්න බෑ. අනිවාර්යෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා එහෙනම් කියන්න ඕනේ කවුද ඒ හොරු? ඔහු විසින් ආරක්ෂා කළ හොරු කවුද? දැන් ඔහු කියනවනේ හොරු හිටියයි හොරුන් ඔහු ආරක්ෂා කරා කියලා. වැරදි කරපු අය හිටියා ඒ වැරදි කරපු අයට දඬුවම් දුන්නේ නැහැ කියලා. ඔහු දැන් ප්‍රකාශ කරන්න ඕනේ රටට හෙළිදරව් කරන්න ඕනේ කවුද ඒ දඬුවම් නොලබපු හොරු? කවුද ඒ වැරදි වලට දඬුවම් නොලබපු වැරදිකාරෝ? ඒක ඔහු හෙළිදරව් කරන්න ඕනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ ඉතාලම මේ යහපාලනයේ යටතේ ඉතාලම සර්වසාධාරණ ලෙස මේ හොරකම් සම්බන්ධයෙන් වැඩ කරනවා කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉතාම සමීප යාළුවෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍ර මහත්තයා එතුමා සිංගප්පූර පුරවැසියෙක් විදිහට හිටියේ. එතුමාව ගෙනල්ලා මහ බැංකුවේ අධිපති කරා. මීට කලින් 2002 අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙච්ච වෙලාවෙත් අර්ජුන් මහේන්ද්‍ර මහත්තයාව ලංකාවට ගෙනල්ලා එයාව ලංකා ආයෝජන මණ්ඩලයේ BOI එකේ සභාපති කරා. දැන් මේ සැරේ මහ බැංකුවේ අධිපති කරා. අධිපති කිරීම සඳහා පැය 24ක් ඇතුළත පුරවැසි භාවයක් දුන්නා. දැන් සාමාන්‍ය පුරවැසියෙක් පුරවැසිභාවයේ සාමාන්‍යයෙන් කෙනෙක් ලංකාවේ පුරවැසිභාවයේ ඉල්ලනකොට තියෙන නීතියට ඔක්කොටම පටහැනි විදිහට පැය 24න් පුරවැසිභාවයක් දුන්නා. දැන් ඊට පස්සේ ඒ මහ බැංකුව අධිපතිවරයාගේ බෑනාගේ සමාගමට මහ බැංකුවේ රහස් හෙළිදරව් වෙලා තියෙනවා කියන එක හරිම නිශ්චිතයි. රුපියල් බිලියනයක් සඳහා නිකුත් කර බැඳුම් කර බිලියන 10ක් දක්වා ඉහළ නංවනවා කියන එක එකම එක සමාගමක් විසින් පමණක්. ඒ කියන්නේ ඒ රහස එක සමාගමයි දැනගෙන හිටියේ මහ බැංකුව අධිපතිවරයාගේ බෑනගේ සමාගම perpetual investment සමාගම. ඔවුන් දැනගෙන හිටියා. perpetual treasury සමාගම ඔවුන් දැනගෙන හිටියා. එතකොට ඉතාම පැහැදිලි මෙතන මහ බැංකුවේ රහස් පිටවීමක් වෙලා තියෙනවා කියලා. දෙවෙනි කාරණේ තමයි ඒක සඳහා ඇදහිය නොහැකි තරමේ 12.5% විශාල පොලියක් ගෙවීම. එතන මෙවැනි පොලියක් ඇයි ඒ සමාගමට පමණක් ගෙව්වේ? එතකොට හරිම නිශ්චිතයි මෙතන වංචාවක් වෙලා තියෙනවා. මහජන මුදල් ගසාගැනීමක් වෙලා තියෙනවා. දැන් ඕක ගැන පරීක්ෂණයක් කරන්න කිව්වම දැන් අපි මුලින්මත් කිව්වා දැන් සමහර දේශපාලන පක්ෂ ඇවිල්ලා කිව්වේ මහ බැංකුව අධිපතිවරයා ඉල්ලාස්සෙන්න කිව්වා මේ පරීක්ෂණ කටයුතු වලට බාධා නොකර. ඒ වෙලාවෙත් අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා මහ බැංකුව අධිපතිවරයා ඉල්ලාස්සෙලා හරියන්නේ නැහැ. එහෙනම් රනිල් ඉල්ලාස්සෙන්න පරීක්ෂණයට කලින් රනිල් තමයි මේ පරීක්ෂණයට තියෙන බාධාව කියලා. අගමැතිවරයා තමයි පරීක්ෂණයට තියෙන බාධාව. ඉතින් අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා තුන් දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් පත් කරා පහුගිය මාර්තු 10 වෙනිදා. ඒ තුන් දෙනාම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාළු. ඉතින් යාළුවගේ හොරකම ගැන හොයන්න යාළුව තුන් දෙනෙක්ගේ කමිටුවක් හැදුවා. ඒ යාළුව තුන් දෙනාගේ කමිටුව දැන් වාර්තාව නිකුත් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාළුවා වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා මේකට සම්බන්ධ නැහැ කියලා. ඉතින් ඒක හරි අපූර්ව වාර්තාවක්. ඒ වාර්තාවේ තියෙන්නේ මේ බැඳුම් කර සම්බන්ධ තීරණ ගන්න මණ්ඩලයේ මහ බැංකුව අධිපතිවරයා නැති නිසා ඔහු මේ වංචාවට ඍජු සම්බන්ධයක් ඇතිය කියලා කමිටුව හිතන්නේ නැහැ කියලා. ඒත් ඕක දැනගන්න කමිටුව පත් කරන්න ඕනේ නැහනේ. මහ බැංකුවේ තියෙනවා විවිධ මණ්ඩල. බැඳුම් කර නිකුතුව සඳහාත් මණ්ඩලයක් තියෙනවා. ඒ මණ්ඩලවල සමාජිකයෙක් නෙවෙයි මහ බැංකුව අධිපතිවරයා. ඒක කවුරුත් දන්නවා. ඒකට කමිටුවක් ඕනේ නැහැ. කවුරුත් ඒක දන්නවා. දැන් අවසාන තීරණේ ඇවිල්ලා තියෙන්නේ මේ මණ්ඩලයේ මහ බැංකුව අධිපතිවරයා නොහිටපු නිසා ඔහු මේ වංචාවට වග උත්තරකරුවෙක් නෙවෙයි. ඔහුගේ ඍජු වගකීමක් නැහැ. නමුත් සැකකටයුතු යමක් සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තාව කියනවා. දැන් මේ කර්මකාරක වාක්‍ය වලින් තමයි තියෙන්නේ කතුරු කෙනෙක් නැහැ. සැකකටයුතු යමක් සිද්ධ වෙලා තියෙනවා ඒක කරපු කෙනෙක් නැහැ. මහ බැංකුව අධිපතිත් නෙමෙයිලු කරේ. එහෙනම් කවුද කළේ? කවුද කළේ කියලාත් නැහැ. ඉතින් ඊටාම පැහැදිලි දැන් මේ වෙලා තියෙන අර ඉස්සර උපමාව තිබුණේ හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා. දැන් තියෙන්නේ
හොරාගේ යාළුවගේ යාළුවගෙන් පේනහැව. ඒ තමයි උනේ. හොරාගේ යාළුවගෙන් යාළුවගේ යාළුවගෙන් පේනහැව්වා. දැන් හොරාගේ යාළුවගේ යාළුවා වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. මිතුරාගේ මිතුරා මගේත් මිතුරාය කියන කොන්දේසි යටතේ වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. මෙයා ඒකට ඍජුව සම්බන්ධ නැහැ කියලා. දැන් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ යහපාලනය ගැන කෑ ගහපු කට්ටිය දැන් මේ ගැන මොකද කියන්නේ? දැන් මේ ගැන මුකුත් නොකිය ඒගොල්ලෝ නිහඬව ඉන්නවා. ඉතින් අපි හිතනවා දැන් මේ ඒ හොරකම ඇල්ලිල්ල වගේ තමයි අනිත් හොරකම් ඇල්ලිල්ල. දැන් සමහර අය දැන් හොරු කියලා අල්ලනවා. සමහර අය බොහොම පහසුවෙන් එළියට යනවා. දාත ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අල්ලස් කොමිසමට ආවා විනාඩි 5යි ඇතුළේ හිටියා. අමතකයි කියලා තමයි එතුමා කියලා තියෙන්නේ. අර මිහින් ලංකා එකත් එක්ක වෙච්ච ගනුදෙනුව සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කොමිසමට කියලා තියෙන්නේ මට අමතකයි. මීට කලිනුත් අමතකයි කියපුවා හිටියා. දැන් මට අමතකයි මතක් කරගන්න කාලය අවශ්‍යයි. ඊට පස්සේ කොමිෂම කියලා තින්න ආයෙලන් ගිහිල්ලා මතක් කරගෙන එන්න. දැන් එහෙම කියන්නත් පුළුවන් කොමිෂන් ඉස්සර ඔන්න හොරු අල්ලන විදිහ. දැන් තව අයම සිරගත කරනවා. අර චමිර සහෝදරයා කලින් කියපු විදිය තමයි. දැන් අපි දන්නේ නැහැ සමහර අයව සිරගත කරනවා ඇත්තේ පරිගැනීම සඳහා. සමහර අයව සිරගත කරන්නේ වීරයෝ කරන්නේ. සමහර අයව සිරගත කරන්නේ සිරගත කිරීම හරහා වීරයෝ බවට පත් කරලා ඒ අයට වෙන දේශපාලන පාරවල් හදා. ඉතින් මේකේ එහෙම ක්‍රියාවලියක් කියන්නේ මේක නිකන් බැලුවම හිතෙන්නේ හොරු ඉන්නවා හොරු අල්ලස් කොමිසමට කියනවා හොරුන් අත්අඩංගුවට ගන්නවා වගේ තමයි පේන්නේ. නමුත් මේක යට යන ලොකු දේශපාලන නූල් සූත්‍රයක් තියෙනවා. සමහර ඒවා Tamanට එකඟ නොවන අයව එකඟ කර ගැනීම සඳහා කරන බලපෑම්. සමහර ඒවා දැනටමත් Tamanට එකඟ වෙලා ඉන්න අයව වීරයෝ බවට පත් කරන්න ඒ අයගේ දේශපාලන ප්‍රතිරූපය හදන්න කරන දේශපාලන සෙල්ලම්. ඉතින් මේවා වංචා දූෂණ වලට එරෙහි දැවැන්ත ක්‍රියාකාරකම් කියලා රටේ ජනතාව හිතාගෙන ඉන්නවනම් අපි හිතන්නේ ඒක වැරදි. ඒ නිසා ඒ පිළිබඳ නිරවුල් අදහසක් හදාගන්න වෙයි කියලා අපි හිතනවා. මූලිකව ওই කාරණා ටික තමයි පැහැදිලි කරන්න තිබුණේ. ඉතින් ඔබට තවත් කාරණා නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. ස්තුතියි සහභාගීත්වය සම්බන්ධයෙන්.